ඒකෙන් මම කියවා දීලා තියෙන්නේ මට කියලා දැන් ගියක් නැහැ. ඉතින් කොහෙන්ද කවදද ගියක් හම්බුනේ දන්නවා මට මේ අන්තිම මොහොතේ. අපේ පොඩි දුව ගාව මං ගියේ. එයා තමයි දැන් මාව බලාගන්නේ. පොඩි දුව. කියන්න බලන්න හොඳ එක්ස්පීරියන්ස් එක අපේ ප්‍රේක්ෂකයන්ට මේ අකරතැබ්බේ ලොකු මේකයි කියන්නේ අපි කල් ෆිල්ම් එකක් කරන වෙලාවේ ෆිල්ම්යක් කරන වෙලාවේ මට කීප පාරක්ම වැදුනා මේ චණ්ඩි පුතා කරනකොට. චණ්ඩි පුතා කරනකොට ගාමිණී පොන්සක මාත්‍ය අහනවා ඒක හරි මම කොහොමද සෝමසිරි පිටියේ මරන්න යන්නේ කියලා. ඒ කිව්වේ නෑනේ. සෝමසිරි මරන්න යනකොට කොන්දරත් එකක් තියෙනකොට මේ එකට කාලා එකට බීලා එකට ඉඳලා නියම කරන්න ඕනේ කියලා චණ්ඩි කිව්වනේ. ඒ කියන්නේ වැරුවනේ කලින්. මට බලද්දි මේ සෝමසිරි පිටිය මරන්න ඕනේ එකට කාපු එකට හාමුදා මරන්න ඕනේ. මොවුන් ජය තුම තමයි කොන්දරත් එක දෙන්නේ. ඒකට අන්තිම සිබි බීස් කරලා දෙපැත්තේ ඉන්නවා. මාව අල්ලගෙන එනවා දැන්. අල්ලගෙන ඉන්න විතර මම බෝම්බේ දැම්මු. සෝමසි දෙපිටිය ඇදේ ඉන්නවා කාපරි. සනියක්ක. හැබැයි ඉන්නවා. දැන් මම මරන්න යන්නේ මං. දැන් මම මරන්න යන්නේ විතර බාජිය ගන්න ඕනේ. ඉස්බාජිය. එහෙමද? බාජිය තමයි බෝම්බි දාගෙන ඉන්නේ. ඉස්බාජිය తిමේ ඇදේ අර. ඉස්බාජිය ඇදේ අර තියෙනකොට අන්තිම ඉස්බාජිය දිස් තරේ ගහලා තමයි. මම කව අජිජේ බීස් තරේ මම කව මේ බාජිය චක් කරන නාන්නෙන්ද? ඒ වගේම නවටත් තුරුගිනියම දාන්නන්න කියලා බියස් පැනා කියනවා. ඒක අරගෙන යනවා. ඉන්න එනකොට මම බෝම්බේ දාගෙන එකට එනවා ඉන්නේ. මොකද ඒ කාර් බෝම්බේ ඇවිල්ලා ඩක්කාර පොඩ්ඩක් ඇතුල කුඹරනවා. කුඹරනවා. හදන. ආ. අපි මොකටද වෙන්නේ? ළමයි මරන්නේ නේ. ඔව් ඊළඟපස්සේ හිමියෙන් ඔය බැලලා මං කියනවා දැන් සිල්ලාගේ සිල්ලායේ වාජේ පොඩ්ඩක් තියන්න ඇතුලේ. පොඩ්ඩක්. ඇඳයන් තියන්නේ. ආ. කියලා දැන් මර දැන් බෝම්බේ ඇඳයන් ඉබ්බට පොද්ද තප්පර විනාඩි ගානකින් කුඹරනවා. ආ. ඊළඟට තවදකට තිබුණා ප්‍රියංගර පඩක් එක්ක. ඒක ගැන කඳුල කුමාරතුගේ මාර්ගෝවි. බදුළු කෝච්චියක මින් බැක්තරානේ. ඒ බදුළු කෝච්චියේ පින්නේදී ඇවිල්ලා ටෙලිසම ෆයි ඩිරෙක්ටරේ ටෙලි රාජුගම ගිහලා ඔක්කොම කිය ඔබ සෑහෙන කට්ටියක් කියියා. කෝච්චිය අද කෝච්චියේ හිමින් ගියත් මෙහෙමද කියන්නේ. කෝච්චිය උඩ ෆයිට්ස් එක මෙහෙම තියෙන්නේ. ආ කෝච්චිය උඩ. ඔව්. දැන් අල්ලගන්න හතරත් ඒවා තියෙන ඈකින් ඈතරේ. ඒවල් ගන්න බැහැ නේද? ෆයිට් එක රියැක්ෂන් දෙන්න බැහැ. මෙහෙම ඉන්නේ පොඩ්ඩ ගියොත් වේ පාරි. මෙච්චර දැන්ද ඒකද ඔව් හරි අමාරු ගීමක් කරේ ඕම අමාරු එක කළා ඊට පස්සේ කල්ලවන්න පස්සේ අනිත් පින්තූරේ කරා මේ විජේ ගීතා ඒක මේ විජේ මාත්‍යයි මායි ෆයිට් එක යායේ ක්ලචර් චෙක් එක කරලා ගියා විජේ මාත්‍යා ගන්න මට ක්ලචර් චෙක් එක යා ඊට පස්සේ
ත්‍යාගර බලත්තක වයිට් එක තිබුණා ඒක බහුවෙලා. ගාලා ඒක දෙන්නේ මැටල් කම්දා කුඩ ගම්බුණ කරේ. හරි උඩ මැටල් හරි කිව්වනේ වාර්නි කිපරෝනි. වාලේ තවල් දොලයි දොලයි කාඩේ වයිට් එක තවල් ඉඩ වුණේ ගන්නෙ. ගාලා ගාලා වයිට් එක ගල මක් පෙරල පෙරල එන පල්ලයට මේවා. හරි මම අර තේ නැන්දාගේ දින්නේ. නෑ පෙරල එනකොට මම බෙල්ල මෙහෙම කරගෙන එන්නේ. ඇයි වදිනවනේ. මම දන්නවා. කොහොමද දියතිය පෙරේ මෙලෝ තුතේන අන්තිම ඩෝර් ගාලා පල්ලයක් කරනවා මැටල් එක පොඩ්ඩේ විතරේ ලබල් වෙලානේ පොඩි එකක් විතර ලේනවා විතර ලේනවා කවුද ගාල පල්ලය කට්ටිම ලේනවා කියලා ඒකවල පල්ලය යටත් ලක්කාලේට පිටිකට තැබාගෙන යනවා මම කොහොමද දැන් දානම් කොහොමද දැනක උඩ මාත් බයිල ඔක්කොම බැලුවා මේක ප්‍රාත්‍යයක් දාලා මේ පැත්තට ෂොට් එකක් අම්පුවා අර ඉදිරිය කියන්නේ ගැම්මටයි දැන් දාන්න දෙයක් නැහැ නේද තත්තයි වගේ කැපුවෙන් කරලා ඊට පස්සේ විජේ මාත්‍යා රජතුන් ගැවුවට පස්සේ ඊට පස්සේ රෑ යනවා ලොජ් එකට අපේ කාමරවල ලොඩින අපරාධ දෙයක් බෑනවා ඉතින් මාත්‍යායලා ඔබ විදිර ඔබ අල්ලලා කරි පිට්ට ඔබ පුන්නේ නැහැ කියලා සුට්ට ඩිංගිය උදානවා හරි අපි ඩිංගිය දානවා එහෙම කතා කරලා අපි තට්ටු කරලා යනවා ඔය 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 ඉතින් ඔය පරපර ඩිංගිය මොකද නෙමෙයි ඒ වගේම ජීවන් කුමාරතුංග මාත්‍යාත් මතක් කරන්න ඕනේ අර්ජුන කමලලා ඔය මිනිස්සුම අපිට උදව් කරලා දිනවා. කවුද මේ සඳුන් දළු මුල්ල කියන්නේ? සඳුන් දළු මුල්ල කියන්නේ? හරි. සඳුන් දළු මුල්ල කියන්නේ. ඔයා නිතරම කියන නමද? ඔව්. සඳුන් දළු මුල්ල කියන්නේ මට ඔය මහත්ය අඳුරලා දෙන්නේ සරදපිය ප්‍රසාද් සමරතුංග මහත්තයා. හා සමරතුංග මහත්තයා. ඔබේ ආටිකල් කියන්නේ. හා. ඒක ආ කරමු චිත්‍රපටයක් තමයි ඉස්කෝලේ මං ආව එක අධ්‍යයනය කළේ ප්‍රසාද් සමරතුංග. හා. නිෂ්පාදක හඳුන්වලු මුල්ල. එයා කරා ටෙලිනාට්‍ය තුම්පණේ කියලා. හා. හරි ඒක මට ඇක් කරන්න බැරුණා. එයා මට පොඩි වැඩ ගැන බාර දුන්නේ. එතන ගෙදරේ ගියා මාස තුනක් ඉඳලා මම. පොඩි වැඩකට. ඉල්ලේ හිටි. මට හොඳට උදව් උපකාර කළා. එතකොට අපි වයිට් මැනිච්ච වෙලාවේ එයා රුවන්වැලිසෑය හිටි. පූජාවරි විල. ඒ වෙලෙම එක්කෙනෙක් ඇතුලේ මේ කොළඹට සල්ලි එකේ 20 එකක් තියෙනවා. මුදල් පරිත්‍යාග කරලා. ඒ වෙලෙම මාස තුනක් යනකොටේ දානකට උටට දැල්ලුවා හැම එකක්ම මෙයා කරනවා දැනටත් පණ උදව්වක් කරනවා දැනටත් උදව්වක් කරනවා දැනටත් උදව්වක් කරගෙන යනවා හරි ලොකු ගාණක් නෙමෙයි ඉතින් ආයෙත් දෙන්න පුළුවන් ගාණක් මට දෙනවා ඒක අනිවාර්යෙන් මතක් කරගන්න ඕනේ ඒ ගොන්දුල් මා වත්තම ගොන්දුල් මුල් මාත්‍යාගේ ලොමරණත් අපි ඉස්චුත්‍ය తీරනවා ඉතින් මම දැක්ක මේ ටී-ෂර්ට් එක දිනවා ශ්‍රී මදාරා බෝකොලයක් එක්ක මේ මොකක් හරි ආගමික සංකේතයක්ද නෑ නෑ ශ්‍රී මදාරා කියන්නේ චිත්‍රපටිය මේක අධ්‍යාත්මිකයේ සතිය ඡන්ද රිදී ඉදිරි කිංග මාත්. එතන ඒක ටී-ෂර්ට් එකක් මෙයා දකින්නේ. නෑ නෑ ඒක ටී-ෂර්ට් එකක් නෙමෙයි. මං කිමේ නම දාලා මේ ක්‍රීඩා සමාජයක් තුදී ඉල්ල ක්‍රීඩා සමාජයක් ඔරවඩවත්තේ. මං තමයි ඒක නිර්මාතෘ. ඉතින් මං දැනියන් දා 20ක් අගේ අතිරේක හදලත් එක්ක මේ වෙනීමෙන් දැන් අවුරුදු 75 ඉඳලා බලන්නේ නමුත් 74 වගේ 75 වගේ දැන් මේ සීමදාලා තාම ඒක වෙනීම තියෙනවා. ඉතින් සීමදාලා කියලා දැන් මේකම ඉල්ල ක්‍රීඩාවට කැමති. මගේ ක්‍රීඩාව එන්නේ ජ්‍යෝතිපාල මහත්මයා ගීත ගායනා කරන සුවිශේෂී දක්ෂතාවයක් තියෙනවා සිසිර කුමාර තව එකක් තියෙනවා විශේෂම තත්ත්වයක් නැහැ සාමාන්‍ය පාටි වලදී ආල්වක් ගවල් වලට කියලා කියන්නේ දැන් මගේ උගලත් හරිනේ පොඩි පොඩි කැලක් කියන්න. හරි එහෙනම් මෙන්න ජ්‍යෝතිපාල මහත්මයා ගීතයක් සිසිර කුමාරතුමාගේ හරි. වසනාව දුරරලා බලනවා සීන නොවෙන් තිත පිපිදෙනවා සිනාහි දෙන්න කල ජීවිතේ රවටිලා අපේ හිතේ ඉන්නම දේසෝ කනිවිලා වසනාව දුරරලා බලනවා සීන නොවෙන් තිත පිපිදෙනවා sinahi nendakala jeevike ravetila appe ite inanga de thukanivila tanan tanan sisaya mata kiwa me nam deka thiyena aniwaryenma madak karanna oni kiyala aa o mokak dannada shatan adhyathika sarathilla sarathilla yage malli lakshmana sisilla aniwaryen madak karanna kiyala madak karayen mokak danna mata amathaka wei kiyala ekay hari e mana sarathilla saha ලක්ෂ්මන් සිල්ල ලක්ෂ්මන් සිල්ල මේ දෙන්න අධ්‍යක්ෂක අධ්‍යක්ෂකවරු ඉතාමත් ගෞරවයෙන් මතක් කරනවා එහෙමනම් අපේ සිංදු ගෙදර ආරින්දේට අපගේ ගෞරවණීය ආරාධනය පිළිගෙන මේ ගෞරවණීය ආරාධනාවට සිසිර කුමාරතුංග දේශමාන සිසිර කුමාරතුංග දවද චරිතයට ඇත්තටම අපි දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා දීර්ඝ කාලයක් ඇත්තටම සරිසවකින් හැබිව මනාව අපිටත් උපදෙස් දෙන්න කියලා අපි ඉල්ලනවා
වගේම බොහොමත්ම ස්තුතියි සිසිරයි අපි ආනන්දර පැමිණියට අපි දීර්ඝ ආශිර්වාද කරනවා. ආයිබෝන් මොනවත් මාත් දැල් ආයිබෝන් කියන